ओम शांति 2022 හයවැනි මාස 21 වන දින උදෑසන මුරළි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනේ ඔබේ බ්‍රාහ්මින් දිව්‍ය දේවතා දිවියටත් වඩා දැන් ඉහළ එකකි මන්ද මෙකල තුන් ලොව සහ ත්‍රිකාලත්‍රය පිළිබඳ දැනුමත් ඔබට තිබෙනවා ඔබ දෙවියන්ගේ දරුවන් ප්‍රශ්නය ඔබ දරුවන් නගමින් සිටින අධික බෑවුම් ඇති නැග්ම කුමක්ද පිළිතුර දුෂ්කරම නැග්ම වන්නේ සාමාන්‍ය මිනිසයන්ගේ දේවතාවරු බවට පත්වීමේ වෙනස් වීමයි ඔබ නැගූ කල ඔබට සෙනෙහසේ අමෘතය රස කළ හැකි මෙය ඊටමත් දුෂ්කර නැග්මකි නමුත් විශ්මය ගෙන දෙන කාරණාවක් යයි කියන්නේ ඔබ එය තත්පරයකින් නැගි එහෙත් බැසීමට කාලය ගනි ප්‍රශ්නය පාප කලයේ බිඳනා විට ජය ഘോഷාව නැගේවි මෙය භක්ති මාර්ගයේ සංකේතවත් වී ඇත්තේ කෙසේද පිළිතුර සීතාව කලයකින් බිහි වූසේ පෙන්වා ඇත එනම් පාපේ කලය පිරී තිබෙන විට සීතා සහ රාදේ උපත ලබති ගීතය මේ පාප භූමියෙන් අපව සැප පහසු සහ විවේකී තැනකට රැගෙන යන්න ඕම් ශාන්ති සුමිහිරි දරුවන් වන ඔබ එම භක්ති ගීතයට සවන් දුන්නා භක්ති මාර්ගයේ ඔවුන් කන්න ලව් කරනවා මේ අපවිත්‍ර ලොවෙන් අපව පවිත්‍ර ලොවකට රැගෙන යන්න මේ අශාන්ති දේශයෙන් ශාන්ති දේශයට රැගෙන යන්න එසේ කියන්නේ ශාන්ති දනව්වක් සහ සතුටු දනව්වක් තිබෙන බව ඔබේ බුද්ධියේහි තිබෙනවා ලක්ෂ්මී සහ නාරායන අධිරාජ්‍යවරයා සහ අධිරාජ්‍යවරියගේ ප්‍රතිරූපයක්ද මෙහි ඇත මිනිසු අධ්‍යයනය කරන්නේ පෘථුවියෙන් කාලක් පමණක් වන ප්‍රමාණයේ ඉතිහාසය සහ භූගෝලය පමණි. එය අඩ කල්පයක් වනවත් ආවරණය වන්නේ නැත. ස්වර්ණම සහ රිදී යුග ගැන කිසිවක නොදනී. එය ඔවුන්ගේ දැස් පැසී තිබෙන්නක් සේය. ඔවුන් එක් ඇසක් පෙනෙන්නක් සේය. ලොවේ ඉතිහාසය සහ භූගෝලය කිසිවෙකු නොදනි. ලොව ඉතා විශාලයි. ලොව ආරම්භ වූයේ කවදාද? එය අවසන් වූයේ කවදාද? එය යළිත් අලුත් බවට පත් වූයේ කවදාද? දැන් ඔය දරුවන් මෙය වටහා ගත්තා. අනිවාර්යෙන්ම එය එසේ වෙනවා ඇත. ඔබ ස්වර්ණම රිදී තඹ සහ යකඩ යුග හරහා යා යුතුය වේ. යකඩ යුගයෙන් පසු ස්වර්ණම යුගය නිසකවම ඒවි. සංගම යුගයේදී ස්වර්ණම යුගය ප්‍රතිස්ථාපනය කරන ඒකායන කෙනා එනවා. මෙය පැහැදිලි කිරීමට ඉතා හොඳ විදියකි. පරම පියාට පමණයි යකඩ යුගයෙන් ස්වර්ණම යුගයට පරිවර්තනය කර හැක්කේ. එහෙත් මේ ලෙහෙසි කරුණ පවා කිසිවෙකුගේ බුද්ධියට ඇතුල් වන්නේ නැහැ. මන්ද ඔවුන්ගේ බුද්ධිය මායාගේ අගුලෙන් වැසී ඇත. ඔවුන් පරම්පිතා පරමාත්මාගේ ප්‍රශස්ති ගයන්නේ ඕ පරම්පිතා ඕ පරත්මයානෙනි. ඥානේ බුද්ධිය ඔබ වේ. එම ඥානය මේ මෝඩයන්ට දෙනු මැනවි. අන් සියල්ලන්ම දෙන්නේ යක්ෂ මග පෙන්වීම පරම පියා පමණයි. උසස් උපදෙස් දෙන්නේ මිනිස්සු කන්නලව් කළාට ඔවුනට කිසිවක් නොතේරෙයි. ඔය දරුවන්ට මේ ලොව පමණක්ම නොවේ. තුන් ලොව පිළිබඳ දැනුම ඇත. මෙලොවෙන් එපිට ඇති ලොව ගැනත් ඔබ දනි. දැන් ඔබ දන්නවා ජීවාත්ම ලෝකය සූක්ෂම ලෝකය සහ භෞතික ලෝකය යන තුන් ලෝකය ගැනම ඔබේ බුද්ධිය තුල ඇති බව. හොඳින් ඉගෙන ගන්න අයගේ බුද්ධිය තුල එය ඇත. ඔබ පාසලක ඉගෙන ගන්නා නිසා මෙව ඥානය සම්පූර්ණයෙන් ඔබේ බුද්ධියෙහි රැඳිය යුතුය. දැන් ඔබේ බුද්ධිහි ත්‍රිකාලත්‍රේම ඥානය ඇත.
ඔබ ත්‍රිකාලදාශීද වෙයි. එහෙත් ඔබට ත්‍රිලෝකීනාථ තුන් ලොවටම අධිපතියයි කිව නොහැකි. කිසුවෙකුටත් ත්‍රිලෝකීනාථ විය නොහැකි. ත්‍රිකාලදාශී යන වචනය නිවැරදි. තුන් ලොව සහ ත්‍රිකාලාත්‍රයේ දැනුම ඔබට ඇත. අනිවාර්යෙන්ම අප වාසය කරන්නේ ජීව ලෝකේ. අප ජීවාත්ම එහි විසුවා. මේ දැනුම අන් කිසිම කෙනෙකුගේ බුද්ධියෙහි නැත. පරම්පිතා පරමාත්මය ත්‍රිකාලදර්ශී බව ඔය දරුවන් තේරුම් ගනි. තුන් කාලයේම මුල මැද සහ අග පිළිබඳවත් එසේම තුන් ලෝකයේ පිළිබඳවත් දත්තා ඔහුම වේ. ලක්ෂ්මී සහ නාරායන වෛකුණ්ඨයේ පාරාදීසයේ අධිපතීන්යයි ඔබට කිව හැකි. එහෙත් තුන් ලොවේ නොවේ ඔවුන් දෙව්ලොව අධිපතින් පරමපියාට පාරාදීසයේ අධිපතියයි කිව නොහැකි. මෙය වටහා ගත යුතු කාරණාවකි. දෙවියන් තරම් දැනුමින් සපිරි මිනිසෙක් නැත. ඔවුන් කියන්නේ දෙවියන් සියලු ඇතුළාන්තයේ රහස් දත් ඥාණයෙන් පිරිකෙනකි කියයි. කෙසේ වෙතත් එහි අර්ථය ඔවුන්ට නොතේරේ. ඔහු ඇතුළත රහස් දත් කෙනෙක් නම් ඔහු සැමගේ හදවත් තුළ තිබෙනු දේ පවා දැන සිටිමි. ඔහු සර්වව්‍යාප්තයි කියා මිනිස්සු ඔහුව නින්දාවට පත් කර ඇත. ඔබ දැන් දේව සමූහයට අයත් වී සිටින අතර පසුව දේවතා සමූහයට අයත් වෙනවා. උසස් අය කවුරුන්ද? දෙවියන්ද නැතිනම් සර්ණම යුගයේ දේවතාවන්ද? එම දේවතාවරුන්ට වඩා උසස් වන්නේ සූක්ෂම දනව්වේ දේවතාවරුන්ය. සූක්ෂම දනව්වේ වාසය කරන බ්‍රහ්මා උසස්ම කෙනා වංශයෙන් සැලකේ. ඔහු අව්‍යක්තයි. මොහු වියක්තයි. භෞතිකයි. ඔහු පාරිශුද්ධ සූක්ෂම දේවතාවන් ඌ විට ප්‍රශංසාවට ලක් වෙනවා. එම ආභරණ වලින් බ්‍රාහ්මීන් වරුන්ව දැන් සැරසුවොත් ඒවා ඔවුන්ට නොගැලපෙනු ඇත. අන්න ඒ නිසයි විෂ්ණු සුදර්ශන චක්‍රය අල්ලාගෙන සිටිනා අයුරින් පෙන්වා ඇත්තේ. දැන් ඔබට හග්ගෙඩිය, සුදර්ශන චක්‍රය, යගදාව සහ නිලුම් මල ආදියේ අර්ථය වැටහි. සන්නම යුගයේදී ලක්ෂ්මී සහ නාරායනට මේ ආයුධ සහ ආයිත්තම් නොදන්නේ ඒවා මේ යුගයට අදාළ වූ බැවිනි. ඇත්තෙන්ම මේවා ඥානයේ ආයුධයි. එය භෞතික ආයුධ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඔවුන් පොත්පත්වල භෞතික ආයුධ ආයිදිය පෙන්වා තිබෙනවා. ඔවුන් පාණ්ඩව සහ කෞරවයන්ගේ සේනාද පෙන්වා ඇත. එහෙත් ඒ සේනාවන් වල කාන්තාවන් පෙන්වා නැත. පාණ්ඩව සේනාවේ පිරිමින් පමණයි පෙන්වා තිබෙන්නේ. එවිට ශක්ති සේනාව කොහේ ගියේද? මේක අදෘශ්‍යමානයි. ශිව ශක්ති ගියේ කොහේද කියා කිසිවෙකු නොදනි. එහි විස්තර කිසිවක් දී නොමැත. ශක්තීන් සටන් වදින්නේ කෙසේද? ඔවුන් සේනාවක් පෙන්වා ඇතිමුත් කිසිවෙකුටත් එය වටහා ගත නොහැකි. කුමක් හෝ යම් කෙනෙක් පැවසූ දෙයක් ඔවුන් ලියා ඇත. ඔබ දැන් හරියටම තේරුම් ගත්තා. අප සෑවම නළුවන් සහ සෑම ජීවාත්මයකටම තමන්ට අදාළ චරිත කොටස ලැබී ඇත. දැන් නිර්මාතෘවරයා අධ්‍යක්ෂක සහ ප්‍රධාන නළුවා වන බාබාගෙන් ඔබට නාටකයේ සියලු රහස් දැනගන්නට ලැබී ඇත. යුග හතරක් තිබෙනවා. එනම් කොටස් හතරක කාලාවදියයි.
ඇත්තමසේන්ම යුග පහක් ඇත පස්වැන්න ත්‍යාගශීලී යුගයයි ස්වර්ණම යුග සහ රිදී යුග සංගමයට ත්‍යාගශීලී යුගය යනුවෙන් කිව නොහැකි හේතුව එය ඔබ පහලට බසින සමයයි මෙය ඔබ සතෝ ප්‍රදාන් සිට සජෝ වටත් පසුව තමෝ වටත් බසින ඉනිමග වේ ඉතින් මේ ඉනිමග දිගේ ඔබ බැස ආයුතුයි ඉනිමග දිගේ බැස එම පහසුයි නමුත් නැගීම ඉතා අපහසුයි බොහෝ උත්සාහ දරන්නන් මිනිසෙකුගෙන් දේවතාවක් වීම අධික බෑවුම් සහිත කන්දක් නැගීම වැනි ඔබ එය නගින්නේ නම් ඔබට ස්නේහ අමෘතය රස කිරීමට හැකි වේ යයි කියා ඇත ඔබ දැන් නගමින් සිටින බවත් ඉන් අනතුරුව ඔබ වැටි ඔබේ ඇටකටු කුඩු වෙන බවත් තේරුම් ගත්තා එයට කුපමණ කාලයක් ගත වේද මෙම නැක්ම ඉතා දුෂ්කරයි ඔබ නැවතත් නගමින් සිටින බවත් පසුව වැටෙන බවත් තේරුම් ගත්තා නගින්න ගත වෙන්නේ තත්පරයකි පසුව එන අයට තත්පරයකින් නැගීමට හැකි වේ අහිංසක මව්වරු හිරිහැරයට ලක්ව ඇත එම දූවරු කෑගසන්නේ බාබා අපව නග්න කිරීමෙන් බේරගන්න දියණියන් බොහෝ සිටි අහිංසක අයව විශාල වශයෙන් හිරිහැරයට ලක්ව ඇත ඔවුන් පහර කන විට පාපයේ කලය පිරේ එසේ පිරුණු විට එය බිඳේ සීතා කලයකින් මතු වෙනවාසේ පෙන්වා ඇත දැන් මතු වී එන්නේ ඔබ සත්‍ය සීතා වන්නේ සීතා මෙන්ම රාදේ මතු වේ ඔවුන් මෙසේ රඝුපති රාඝව රාජාරාම රාමගේ වර්ණනාව ලියද්දී ඔවුන් සීතාගේ නම එකතු කරති ඔවුන් ජගදම්බා සහ ජගත් පිතා ගැනත් කතා කරති ඔවුන් පසුව රජකුමරා සහ රජකුමරිය බවට පත් වෙනවා ඔවුන් ලක්ෂ්මි සහ නාරායනව සිට දැන් අවසානයේ කවුරු වී සිටිනවාද කියා බලන්න ස්වර්ණමය යුගයේ කෝටි 33ක් මිනිස්සු සිටියේ නැහැ එහි ඉතාමත් සුළු පිරිසක් සිටි අතර පැතිරීම ඇති වුණේ පසුවටයි දේවතා සමූහය නොකඩවා පුණ්ඩුත්පත්ති ලැබමින් පසුව යක්ෂ සමූහය බවට පත්විය යක්ෂ සමූහයට අයත් අය දේවතා සමූහයට අයත් වී පරිවර්තනය වෙමින් පවතී ඔවුන්ට සෑම චක්‍රේම එසේ කෙරේ ඔබේ බුද්ධිය තුලට මුළු ඥාණයම ඇතුල් වේ. ත්‍රිකාලදර්ශී වනුයේ ඔබයි. එමෙන්ම තුන් ලෝවේ ඥාණයත් ලබා ඇත. ඔබ වන්දනීය පාරාදීසයේ අධිපතීන් බවට පත්ව සිටියා. දැන් ඔබ පූජා කරන්නන් අපායේ අධිපතීන් වී සිටිනවායයි ඔබ දන්නවා. කෙසේ වෙතත් හම්සෝ යන්නෙහි අර්ථය කෙටියෙන් නොදන්නා නිසා ඔවුන්ටම හම්සෝ තමන්ටම දෙවියන් කියා ගනිති. එහි ලොකු වෙනසක් ඇත. මෙය ලොවේ ඉතිහාසය සහ භූගෝලයයි ඔබට පහදා දුන්නා. ඔබ දැන් මේ අසීමිත චක්‍රයත් එමෙන්ම තුන් ලොවත් එසේම ත්‍රිකාලත්වයත් දන්නවා. පරම පියා මේ අදෘශ්‍යමාන විෂයන් උගන්වයි. මෙය වෙන කිසිවෙකු නොදනි. ගීතාවේ පවා මෙය ඇතුළත් නොවේ. මේ ඥාණය ඇත්තන්ට අන් අයටත් උගන්විය හැකි. පසුව ඔවුන් සැවම ඇවිත් තම කාලය අනුව ඔවුන්ගේ චරිත කොටස කරාවි. ක්‍රිස්තු ඇවිත් තමන්ගේ චරිත කොටස රඟපායි. ඔබ සූර්ය වංශයට සහ චන්ද්‍ර වංශයට අයත් වෙනවා. එසේම වෛශ්‍ය සහ ශුද්ධ සමූහයට එන බව දැන් වටහාගෙන ඇත.
චක්‍රය මෙලෙස කැරකේ බෞද්ධ සහ ඉස්ලාම්මය ඇවිත් තමන්ගේ චරිත කොටස තමන්ගේ කාලයේ නැවත කරාවි සදාතනික දේවතා ධර්මය තිබෙන කල අන්‍ය ආගම් නැතිබෙනු ඇත ඇත්තේ එකම ලොවයි පරම පියා නිර්මාපක සහ නිර්මාණයේ රහස් පහදා දෙයි සෑම කෙනෙක්ම සීමා සහිත බ්‍රහ්මා කෙනෙකි දරුවා නිර්මාණය කර ඔවුන්ව පෝෂණය කරන්නකි නිර්මාපක පියාගෙන් උරුමය ලබන්නේ නිර්මාණයන්ය සහෝදරයෙක් තවත් සහෝදරයෙකුට උරුමය ලබා දුන් වගක් ඔබ අසා ඇත්ද ඔබ දරුවන් මුලින්ම වටහාගෙන ඇති ආකාරයට සීමා සහිත පියවරුන්ගෙන් සීමා සහිත උරුමය ලබන බව කවුරුත් දන්නා කරුණකි කිසිවෙකුත් ලෞකික ගුරුවරු උගන්වන ලෞකික දැනුමින් ලෝකාධිපතින් නොවන්නේය මේ දේවල් අසීමිතයි සීමිත අයයි එම අසීමිත පියාව සිහිපත් කරන්නේ ඔවුන් බාබා ශිව බාබායයි කතා කරති නිර්මාණකරුවාටයි බාබා කියන්නේ බාබා කියන එක ඊට අර්ථාන්විතයි එම නිසා ඔහුට ශිව බාබා කියනවා ඔහු අශාරීරික වේ ශිව බාබා සමග ඇති සම්බන්ධතාවය කුමක්දයි අසති ඔවුන් ශිව බාබා අපගේ ඒ ප්‍රණය පුරවන්න කියා කියති බාබාගේ නිර්වද්‍ය නාමය ශිවාවේ ශංකර්ගේ පින්තූරය වෙනම එකකි ඔවුන් ශිව බාබා සහ ශංකර් එකට මිශ්‍ර කළා එම නිසා ඔවුන් ශිව ශංකර් කියා නම් තැබුවා එසේ කීම ලොකු වැරැද්දකි අති උසස් පියාව අමතක කළා හොඳ පින්තූර බොහෝ සාදා ඇත දැන් බ්‍රහ්මා තුලින් ස්ථාපනය සිදු කරනවා ඔබට ඥාණය ලැබෙන්නේ මේ කාලයේදී පමණයි ඔබ දැන් බ්‍රාහ්මින් වී සිටි බ්‍රාහ්මින්වරු ආවේ කොහේ සිටද බ්‍රහ්මාව බාරගත් අයුරින්ම ඕන්වත් මා බාරගත්තා බ්‍රාහ්මින්වරු බ්‍රහ්මා තුලින් උපත ලැබුවා ඔබ දැන් ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාර සහ කුමාරීන් බව අටහා ගත්තා ප්‍රජාපිතා යන වචනය යෙදීම අත්‍යවශ්‍යයි හුදෙක් බ්‍රහ්මා යයි කීම නොසෑහේ මන්ද බොහෝ අයට බ්‍රහ්මා යන නම ඇත නමුත් ප්‍රජාපිතා බ්‍රහ්මා යන නම කිසිවෙකුටත් නොමැත ඔහු මිනිසෙකි රුද්ධ ශිව බාබා විසිනුයි මේ ඥානයේ යාග ගින්න නිර්මාණය කළේ එම නිසා බ්‍රාහ්මීන්වරු අනිවාර්යෙන්ම අවැසි වේ බ්‍රාහ්මීන්වරු කවුරුද යන්න ඔබට වැටහේ මේ යාග ගින්න නිර්මාණය වූයේ බ්‍රාහ්මීන් තුලිනි ඔබ දැන් බ්‍රාහ්මීන්වරු පසුව දේවතාවරු වෙනවා සෑම කෙනෙකුම පහලට මේ පොළව මතට එන්න සිදු වෙනවා එසේනම් ඒ සෑවම කොතැනටද පසුව යන්නේ සියල්ලන්ම මේ රුද්ධ ඥාන යග්ගියාවට බිලිවෙති මුළු පැරණි ලෝම මේ රුද්ධ ඥාන යග්ගියාවට බිලිවෙති මේ ඥානයේ යග්ගියාවෙන් විනාශයේ ගින්න මතුවේ එයට ශංකර තුලින් විනාශයයි කියති ඔබටත් එහි සලකුණු පෙනෙනවා ඇත නියමිත කාලය මෙයවේ යුරෝපීය වරුන්ට යාදව කෞරව සහ පාණ්ඩවයයි කියා ඇත නමුත් ಭಾರತೀಯ මිනිසු තම ධර්මය අමතක කර ඇත මෙහි පින්තූරක් තිබෙනවා නමුත් තවමත් කිසිවෙකු එය නොදනි දේවතාවරුන්ගේ රජදහනක් තිබුව නමුත් ඔවුන්ට එම රජදහන දුන්නේ කවුද? දේවතා ධර්මය ස්ථාපිත වූයේ කෙසේද? ඔවුන් කොහෙත්ම මේ වටහා නොගනී. ධර්මය ස්ථාපිත කරන්නා එය පහදා දෙයි. අන් කිසිම කෙනෙකුට ලොවේ ඉතිහාසය සහ භූගෝලය ගැන පහදා දීමටත් තුන් ලෝකේ ඥානය දීමටත් නොහැකිය. ඔබ දැන් සියල්ලන්ගේම චරිත කොටස් තේරුම් ගත්තා.
සැවම තම චරිත කොටස කිරීමට තමන්ගේ කාලයට එනවා ඇත ඔබ ඉදිරියට යන විට ඔබේ ප්‍රශංසාව වැඩි වේවි පැතිරීම ඉතා ඉක්මනින් සිදුවේ එම නිසා ඔබට ඉතා විශාල ගොඩනැගිලි සාදන්න වෙනවා මෙය නාටකයේ කොටසයි බොහෝ දරුවන් ඒවි නොකඩවා සංඛ්‍යාව වැඩි වේවි ඕන් මේ පාඩම හදාරන්න ඒවි හුදෙක් නරඹන්නට බොහෝ දෙනෙක් ඒවි ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමා ආවත් ඔබ ඔහුට ඥාණය පහදා දිය යුතු වෙනවා අප කියන එක තමයි ලෝක ඉතිහාසය සහ භූගෝලය කිසිවෙකුත් මුළු කල්පයේ චක්‍රය වටහා ගන්නේ නැත ඔබව දැන් ඥාන සාගරයේ විසින් මාස්ටර් ඥාන සාගරයන් කර ඇත අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාග්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර දාන සඳහා සාරාංශය 1 අසීමිත ඉතිහාසය සහ භූගෝලය ඔබ ඉගෙනගෙන අන් අයටත් උගන්විය යුතුය ඔබ සතු වේති ආයත්තම් ඔබට ලබා දී තිබෙන්නේ ඔබට පිවිතුරු සුර දේවතාවන් වීමටය 2 ඥානවන්ත බුද්ධිය නම් පරම පියා පමණයි එබැවින් ඔහුගේ ශ්‍රීමත් පිරිපැද ඥානවන්ත වන්න මෙම බ්‍රාහ්මීන් ජීවිතය අනර්ගයි යන කුල්මත් භාවය පවත්වා ගන්න වරදාණය සම්පූර්ණ පාරිශුද්ධත්වයේ සුගන්ධය එහි වර්ණය සහ ස්වરૂපය සමග උකහා ගැනීම මගින් ඔබ ආකර්ෂණීය ප්‍රතිරුවක් වේවා බ්‍රාහ්මින්වරු වීම මගින් ඔබ සියලු දෙනාම වර්ණය වඩවා ඇති අතර ඔබේ ස්වરૂපයන් පරිවර්තනය වී ඇත කොහොම වෙතත් ඔබේ සුගන්ධය අංකානු පිළිවෙලක් ගනී වර්ණය සහ ස්වરૂපය අතින් ආකර්ෂණීය ප්‍රතිරුවක් වීම සඳහා ඔබට සම්පූර්ණ පාරිශුද්ධී සුගන්ධය තිබීමද අවශ්‍ය වේ පාරිශුද්ධිය යනු හුදෙක් බ්‍රහ්මචර්යාවම නොවේ එහෙත් එය ශරීරවලින් නොබැඳීමට මාර්ගයකි ඔබේ හද තුල පියා හැරෙන්නට වෙන කිසිම දෙයකට ඇල්මක් ඇතිවීමට අවසර නොදෙන්න ඔබේ ශරීරයේ තිබෙන තාක් බ්‍රහ්මචර්යාව රකින්න සම්බන්ධතාවන්හි බ්‍රහ්මචර්යාව රකින්න ඔබේ සංස්කාරයන්හි බ්‍රහ්මචර්යාව රකින්න ආකර්ෂණීය ප්‍රතිරුවක් බවට පත්වන්නේ එවන් සුගන්ධයේ ඇති ආධ්‍යාත්මික රෝසමල් පමණයි. පාඨය නියම සත්‍ය හඳුනා ගන්න. එවිට ඔබට අතීන්ද්‍රිය සතුට අත්විඳීමට පහසු වෙනවා ඇත. ඕම් ශාන්ති.